පිලිස්සු මෙටිවලම් භාවිතයේ දඩයම් කිරීමෙන් ආහාර සපයා ගැනීම සංචාරක සත්ව පාලනය. තුන්වෙනි ප්‍රශ්නෙට එතකොට පිළිතුරු ගන්න වෙන්නේ අංක 2. ඒ කියන්නේ පිලිස්සු මෙටිවලම් භාවිතයේ කියන එක. එහෙනම් පූර්ව ඓතිහාසික යුගයේ විශේෂ භාවයක් හැටියට අපි පිලිස්සු මෙටිවලම් භාවිතයේ සඳහන් කරනවා. දැන් ඔය උඩරංචාවඩම පෙරණි නිවාසයෙන් එහෙම මෙටිවලම් වල කොටස් හමු වෙලා තියෙනවා. කාල රක්ත වර්ණ මෙටිබඳුන් අපට හමු වෙලා තියෙනවා. මෙටිබඳුන් තනන්න ඉතාම හොඳින් පස තෝරාගෙන ඒවා පදං කරගෙන නේද සකපූර්ව පාවිච්චි කරලා වළඳ නිෂ්පාදනය කරලා ඒක ඔප දාලා වර්ණ ගන්වලා ඒ වැඩ ටික කළ බවට සාක්ෂි සාධක තියෙනවා. පැහැදිලි. උතරේ අංග 2-4 පූර්ව ඓතිහාසික යුගයේ සුසාන භූමිය අතුරින් සාමාන්‍ය මෙටිබඳුනක භස්මාවශේෂ තැන්පත් කොට නේද පොළවේ වලලා ඇති ක්‍රමය හඳුන්වන්නේ. කුම්බීය නිකනන මේ වචනේ හදාගන්න එක. කුම්බීය නිකනන නිචනන නෙමෙයි නිකනන අර කයන්නේ. කුම්බීය නිකනන ශිලා මංජුසා ක්‍රමය මෙටිවරු ක්‍රමය ශිලා ඔරු ක්‍රමය. උත්තරේ එක කුම්බීය නිකනන කියන වචනේ. වායක කියව ගන්න පොතපත බලන්න නැවත නැවත බලන්න එතකොට වැඩේ මගුතාට හරි. ඊගාට අංක 5 අවුරුදු 19ක් ශ්‍රී ලංකාවේ සිරකරුවෙකු ලෙස සිට ආපසු සිය රටට යන අතර මගදී ශ්‍රී ලංකාවේ තොරතුරු ඇතුළත් වැදගත් ඓතිහාසික ග්‍රන්ථයක් රචනා කළ පුජ්‍යයා. යන අතර මගදී නේද කෙසේ වෙතත් ගිහිල්ලා නිමා කරපු ග්‍රන්ථය මේ රොබර්ට් නොක්ස් විසින් රචනා කළ ඉදා එළදිව කියන ග්‍රන්ථය. ඉතින් ওই දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ පුති මහනුවර යුගයේ ඔය සිරකරුවෙකු බවට පත්වන්නේ අපච්චිත් එක්ක ලංකාවට එන්නේ නැව ගහගෙන නේද? අපච්චි මියනවා මෙහෙදී ඔහු මේ ජීවිතේ ගත කරනවා කාලයක් පසු රහසිගතව එතුමා මන්නාර මහරා සිය රට බලා යනවා. රොබර්ට් නොක්ස් විසින් රචනා කළ එදා හෙළදිව පිළිබඳව මේ කියන්නේ මම හිතනවා ඔබ 3-4 වතාවක් මේක කියවලා ඇති සමහරක් ළමයි දැකලා ඇති සමහරක් ළමයි එක වතාවක් පොතවත් දැකලා නැතු ඇති අපේ ළමයි හරි දියුණු සාහිත්‍යයට ආදරේ අපි දන්නවා අවංකයි. හරි අහිංසකයි සටක් වැඩි. 5 ඊට පස්සේ අපි යනවා මේ 6ට ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයත් දෙවිවරුන් නිරූපිතසේ සැලකෙන ඉසුරුමුණ විහාරේ දක්නට ලැබෙන මූර්තිය දෙයියෝ නිරූපණය කරලා තියෙන. මේ පේපර් එක හරි නේද මේක නේද මුති අපි කරන්න ඕනේ. හා දෙයියෝ දෙයියෝ ගැන පුදුම විශ්වාසයක් අපේ දුවදරුවන්ට තියෙන දෙමව්පියන්ට. දැන් දෙයියෝ ඔයාගෙන යන කාලේ විභාගේ ලං වෙන කාලේ පූජා වට්ටිය ඔළුව තියාගෙන නේද වන්දනීය පූජනීය දෙයියෝ හොයාගෙන යනවා. හරි දැන් මේ දෙයියෝ ගැන කියන කතාවක් මිනිසා හා අශ්වහිස දෙවිවරුන් නිරූපණය දිය කෙලින හස්තියන් දුටුගැමුණු රජපෞල ඉසුරුමුණි පෙම්යුර ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අය දෙවිවරුන් නිරූපිත. දැන් මේ ප්‍රශ්නාංක 6 දෙවිවරුන් නිරූපිත එක. හරිද මිනිසා හා අශ්වහිස කියන එක තමයි අපි ගන්න වෙන්නේ නේ. මිනිසා හා අශ්වහිස 6 වෙනි ප්‍රශ්නෙට ඉසුරුමුණි පෙම්යුර එකත් හරි වටිනවා. එතන තියෙන ඒ නිර්මාණය කරපු එකක් හරි ආදරණීය ජෝඩුවක් වසර 1000කට වැඩි කාලේ නේද ආදරයෙන් එකට ඉන්නවා. අපිට ආදර්ශයක් ඒ ජෝඩු. අපි වුන් අද බඳිනවා හෙට වෙන් වෙනවානේ. මේගොල්ලෝ අවුවට වැස්සට පින්න ඩොරොත්තු දීලා වසර 1000කට වැඩි කාලෙ තමත් ආදරයෙන් සිටිනවා. කළු ගල් වුණත් අපි වුන් ආදර්ශයට ගන්න ඕනේ නේද? ලේ මස් නහර තියෙන උන් කරන වැඩ අනුව නේද? හරි ඒ නිසා මේ ඉසුරුමුණු පෙම්යුර හරි වටිනවා. හරි ආදරණීය යුවලා. 7 අනුරාධපුර යුගයේ මුල් කාලයේදී ගල් ලෙන්වල කටාරම් මසල කිටි තොරතුරු සඳහන් කර ඇති සෙල්ලිපි. ගල් ලෙන්වල කටාරම් හි කොටපු ලිපි. අපි වල ලෙන් ලිපි කියලා කියන්නේ. හරි ලෙන් ලිපි කියලා කියන්නේ බුදුසසුනේ ව්‍යාප්තිය මුල් යුගයේ භාවිතා කළ අක්ෂර ඒ සම්බන්ධතා ඒවා පිළිබඳ අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ ලෙන් ලිපි කරවපු අය එයාලාගේ පූජාව සිදු කළ ආකාරයේ විස්තර සඳහන් කරලා තියෙනවා. හරි. එහෙනම් උත්තරී පුතේ ලෙන් ලිපි 8 ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු සඳහන් වන විදේශීය මූලාශ්‍රයන් අතර ග්‍රීක මූලාශ්‍ර දෙකක් වන්නේ. අතරම ග්‍රීක මූලාශ්‍ර දෙක නැචුරලිස් හිස්ටෝරියා සහ රාජ තරංගනි. ඒක නෙමෙයි. සීලප්පාධිකාරම් රාමායනි. ඒකත් නෙවෙයි. ඊට පස්සේ ඩිමොන්ඩෝ ඇරිස්ටෝටල්ගේ මෙගස්තිනීස් කින්දිකා. ඒක තමයි. උත්තරී අංක 3. හරි සරලයි. සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳ අපේ දුවල පුතාට හොඳ අවබෝධයක් ඇතයි කියලා මම විශ්වාස කරනවා. මූලාශ්‍රයේ ඛණ්ඩ දෙකයි. මූලාශ්‍රය කියලා අපි අදහස් කරන්නේ ඉතිහාසයේ හදාරන්න උපකාරී වන මූල සාධක. සාහිත්‍ය පුරාවිද්‍යාත්මක කියලා කොටස් දෙකයි. දේශීය විදේශීය කියලා සාහිත්‍ය වර්ගීකරණය කරන්න පුළුවන්. අපේ රට තුළ ලියවුණු පොතපත දේශීය සාහිත්‍ය මූලාශ්‍ර. වෙනත් රටවල අපි ගැන ලියපු පොත්පත්
විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. සමේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය හා විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියන දෙකම පිළිබඳ අපි 10 ශ්‍රේණි මූල අධ්‍යයනය කරලා තියෙනවා. හරි 10 ශ්‍රේණි මූල අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා එක බලන්න ඕනේ මගේ පුතේ. හරි අපි ගාවට යනවා. 8 9 මෙරට සාසන ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ඇතුළත් ගන් තියෙනවා. නිකාය සංග්‍රහයි. හරි සරලයි ප්‍රශ්න අංක තුන. නිකාය සංග්‍රහයි. සාසන ඉතිහාසයේ පිළිබඳව තොරතුරු ඇතුළත් ගන් තියෙනවා. නිකාය සංග්‍රහයි. ඊට පස්සේ පුතේ අපි ඊගාවිකතයන් 10. තාග්ග ඓතිහාසික යුගය. මම දන්නවා අපි දුවල පුතාල අති බහුතරයකට මේ යුග පිළිබඳව මේ යුග වර්ෂ ඒ කාල වකවානු ආදී පිළිබඳව තියෙන අවබෝධය ප්‍රමාණවත් නැහැ සමහර අපේ දුවා දරුවන්. සමහර අපේ දරුවන්ට ඒවා පිළිබඳව තියෙන අවබෝධය ප්‍රමාණවත් නැහැ. හරිද? තිය අවබෝධයේ ප්‍රමාණවත් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. හරිද? විශේෂයෙන්ම මේ දැන් අපි දන්නවා අපි ඓතිහාසික යුග පිළිබඳව කතා බහ කරනවානේ දරු. ගල් යුගයේ පිළිබඳ අපි කතා කරනවා. පූර්ව ඓතිහාසික යුගය ගැන කතා කරනවා. මුල් ඓතිහාසික යුගය ගැන කතා කරනවා. ඓතිහාසික යුගයේ පිළිබඳව කතා කරනවා. නූතන යුගයේ පිළිබඳව කතා කරනවා. දැන් සමහර දරුවන්ට මේක පැටලෙනවා. හරිද? චොට්ටක් අපි එක නිකන් ගිය පොඩි ප්‍රශ්නයක් වුණා. සාමාන්‍යයෙන් අපි 125,000 විතර ඉඳලා ක්‍රිස්තු පූර්ව 1800ට විතර අපි ඔකට කියනවා ගල් යුගය කියලා. ගල් යුගය. ඊට පස්සේ පූර්ව ඓතිහාසික යුගයේ 1800-450 ක්‍රිස්තු පූර්වේ ඊට පස්සේ මුල් ඓතිහාසික යුගයේ ක්‍රීපු 800 ක්‍රිස්තු පූර්ව 450 සමාන ඉරක් ක්‍රිස්තු වර්ෂ 300 ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 450 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 300 අවුරුදු 750ක් මුල් ඓතිහාසික යුගයේ ඒ මෙතනින් මෙහා ඓතිහාසික යුගයේ ක්‍රිස්තු වර්ෂ 300 මෙහා ඓතිහාසික යුගයේ 1500න් පස්සේ නූතන යුගය කියලා අපි ගමු කමක් නෑ ක්‍රිස්තු වර්ෂ 1500න් පස්සේ පෘතුගීසීන්ගේ සංක්‍රමණයත් එක්කලා එතනින් එහාට මුල් ඓතිහාසික නූතන යුගය කියලා අපි ගමු පැහැදිලි කියන්නේ තේරුණා නේද මගේ පුතේ හා මහන්සිද පුතාට අහගෙන ඉඳලා බඩ රිදෙනවා වගේ කොන්දාම ආවේ ඈ ආ හරි අපි යන් ඉදිරියේ ප්‍රාගෛතිහාසික ස්ථාන අතරින් පහතරට වීලි කලාපී ගල්ලෙන් දෙකක් සීගිරිය පොතාන හා අලිගල සීගිරිය පොතාන හා අලිගල හරි සරලයි උත්තරය අංග දෙක ප්‍රශ්න අංක 10ට 11 ප්‍රාගෛතිහාසික යුගී ආහාර රටාව ගැන කියවෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න ඔබ දන්නවා ප්‍රාගෛතිහාසික යුගී ආහාර වර්ග දෙකයි අනුගව කරන්නේ අද එහෙම කෘතිමේවත් තියෙනවා ශාකමය ආහාර සත්ව ආහාර ඒක එක්කුණේට වල් දිල් වල් කිසිල් නේද ඒ කිතුල් ඇටවල මද දෝතළු ඇටවල මද එක එක වල් අල වගේ දේවල් තමයි ආහාරයට ගත්තේ පැහැදිලි කියන්නේ සත්වමය ආහාර වශයෙන් ওই කුඩා කුඩා සතුන් ওই තලගුවා නේද එලේන නේද ඒ වගේ පොඩි පොඩි සතුන් ආහාරයට ගත්තා වගේ ගොළුබෙල්ලා ගෝණ පෙගවය කළු වලහ වගේ ලොකු සතුන් කලාතුරකින් හොව ආහාරයට අරගෙන තියෙනවා දෙවන් දඩයන් කරගන්න ටිකක් අමාරුයි. හරි දඩයන් කරගන්න අමාරුයි. ඒ නිසා මේ සංකම ආහාර වලට උදාහරණ වල් දිල් හා වල් කිසි. වල් දිල් හා වල් කිසි දෙකම වල්. මොකද දෙකම වල් කියන්නේ සර් හරිය හොඳ නැනේ. දෙකම වල් කිව්ව. ඒ වර්ග දෙකම කැලෑ කියන එක බං. කැඹුරින් හිතන අයව. ඒ වර්ග දෙකම කැලෑ. හරි. ඊගාවට 12. ඊගාවට 12. අම්මේ කටටත් තියෙන හරිය ලැජ්ජ දෙකම වල් කිව්වස හොඳ නෑ හරි වල් කියන්නේ කැලේ යකෝ හරි 12 මුල් ඓතිහාසික යුගයට අයත් කාල වකවානුවන්නේ අන් දැන් පුළුවන් චුටි පුතේ සර් කලින් කියලා දුන්නනේ මොකද්ද හරි සරල උත්තරයක් තියෙන්නේ මේක මගේ පේපර් එකක් නෙමෙයි මම මේ කලාත් පේපර්නේ මම කරනවා ඉතින් හරි ප්‍රශ්නයක් වැරදක් තිබ්බත් උත්තර වැරදිමත් අපි හදලා කරමු ක්‍රිස්තු පූර්ව 450 ක්‍රිස්තු වර්ෂ 300 ක්‍රිස්තු පූර්ව 450 ක්‍රිස්තු වර්ෂ 300 උත්තරේ හරි සරලයි මුල් ඓතිහාසික යුගයට කාල වකවා ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 2400 පෙර යුගය හරි ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 2400 ක්‍රිස්තු පූර්ව 450 උත්තරේ අංක 1 ගමු අපි අංක 1 ගමු හරි සරලයි අවුරුදු 750ක් අවුරුදු 750ක් පුතේ ඊට පස්සේ අපි ප්‍රශ්න අංක 13ට යනවා චෝටි පුතා
ඔඩරංචා මඩමෙහි පැරණි නිවාසයෙන් සොයාගත් පින්තාරු කළ මෙටි බඳුනේ බැසගත හැකි නිගමනය වන්නේ. මොකටද බැහැ ගන්න පුළුවන් අඳු? බඳුනටද? නෑ බලමු කියවල. හරි. මෙටි බාණ්ඩ නිපදවීම පිළිබඳ උසස් තාක්ෂණයක්. ආ තාක්ෂණික දැනුමක් තිබුණා. නේද බඳුන නිපදවන්න මැට්ට තෝරගන්න ඕනේ. මැට්ට නිකන් රොම් මඩ වගේ එකක් නේද අවලම්බණය කරලා ඊට ඒක තෙතමනේ ඒව මෙව කරලා ගන්නට පදම් කරගන්න ඕනේ. ගුලිය අඹරන්න ඕනේ හොඳ හොඳ ගුලි දැන් අඹරන ඕනේ ගෙදර ඉඳලා නේද ගුලිය අඹරන්න ඕනේ ඈ ඊට පස්සේ වළඳ හදා ගන්න ඕනේ නිවැරදි පදමට ඒක රත් කරගෙන පුළුස්සාගෙන ඒ වැඩේ කරගන්න ඕනේ කටු විහා මෙහා කරලා ඔබ දාන්න ඕනේ ඔබ දාලා ඊට පස්සේ මගද පුතේ ඈ වර්ණ ගන්නන්නත් ඕනේ ඔය සේරම කරන්න දියුණු තාක්ෂණයකුත් ඕනේ අද ඔය පිගං ගඩොල් ධම්මික පෙරේර මහත්තයා නේද ලංකා ටයිල් එකේ පිගං ගඩොල් හදනවා වගේ දියුණු මැටි පාවිච්චි කරලා තියෙනවා එදා වළං හදන්න කාල රක්ත වර්ණ මැටි බඳුන් හදලා දිනවා ඇතුළ කළු පිටතරතු අමුතු ජාතිය බඳුන් හරි එහෙනම් මෙව අපි සිහිය තබා ගන්න ඕනේ සරල වුණත් මතක තියා ගන්න සරල වුණාට සියලු දෙනාට ඒ එන්නේ නේද 190කට ඒකක් නේ සරලයි 90ක් ඒ ගන්න 8යි 9යි ඒ ගන්න සරල නම් ගණන් කියපුව 90ක් ඒ අරන් ඉතුරු ටික නැති වියක් මේක ඒක නෙමෙයි නෙවෙන්නේ 90කට ඒනේ 8කට 9කට තියෙන එහෙනම් හොඳට ලියන්න ඕනේ මතක තියාගන්න රයිට් අපි ඊගාවෙකට යනවා දැන් ওই ගොඩක් අපි දරුවෝ දෙමු අර්බුදකාරී තත්වයකට පත් වෙලා තිනේ මම ওই ඉතිහාස පන්ති ඒක ඒක දැන් ওই නිකන් ওই චුට්ටක් මම අර පොඩි channel එකක් හදාගෙන මේ නිකන් අර පන්ති එක රෙකෝඩින් එකක් දැම්ම හිතලා මතලා එකක් නෙමෙයි ඒක මම කිව්වේ subscribe කරලා දෙන්න කියලා මම හොඳ videos දාන්න හිටින් පස්සේ සැලසුම් කරලා මම හොඳ videos ඔයාලට දාන්නම් ඒක YouTube එක හරහා බලන්න මට නිකන් ජොලියට හිතුණා ඉතින් මම රෙකෝඩින් එකක් දෙන්න මම සමහර ගුරුවරු ඔය ළමයි හොඳයි හොඳයි කිය කියා බලනවා මම බැලුවේ මාර ආයාසයක් දරන්නේ දැන් එක ගුරුවරයෙක්ගේ මම එකක් දැක්කා මූලාශ්‍රගෙන උගන්නන්න මෙහෙම කර කර අල්ලනවා මැටි ගුලිය අඹරනවා අපි නම් සරලව මූලාශ්‍රය කියන වචනේ කියනවනේ බං එහෙනම් මේ ළමයි සමහරක් අය මේ අමාරු වෙඩලා තියෙන ඉතිහාසෙ පොඩි දේවල් ඉන ගැඹුරට ලක් කරනවා ඉන ගැඹුරින් කියනවා වගේ උත්සාහ කරනවා ඒ නිසා ඔයා මේක සරලව හිතන්න නිතරම බලන්න අහන්න ශ්‍රවණය කරන්න නැවත නැවත මේවා බලන්න සරල දෙයක් මාර්ගයක්ක් ඉන්නේ එතකොට හරිද මාර්ගයක්ක් ඉන්නේ ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ මම ඔබට තේරුණාද ඊගාවෙකට අපි යන් චොඩිපති බලන්න දැන් මේ එහෙම එකක් තියෙනවා හරි දැන් උඩරංචා මඩමී පෙරණියකින් හරි මැටි පහන නිපදවීම පිළිබඳ උසස් තාක්ෂණික 14ට යන නගර ගුතික AB ගලපන්න තියෙන අපි ගලපමු ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ මැදිගත වීමේදී ගොඩනැගුණු නිලධාරී පන්තිය හා එම පොජ්ජලයන්ට ඇත් කාර්යයන් ඒහා බී නිරූ තීරුවලින් ගලපා නිවැරදි පිළිතුරය නගර ගොතික නගර ගොතික කියන්නේ පණ්ඩුකාභය රජතුමාගේ කාලේ නේද නගර ආරක්ෂක තනතුර නගරයේ රැක බලා ගන්න තනතුර නගර පාලක තනතුර කියන නගර පරිපාලක කියලා කියන නගර ගොතික අබේ මාමාට දුන්න පණ්ඩුකාභය රජුමනි බතගු බතගු කියන්නේ බතගු කරන කෙනාද ඒ කසාද වැන්නේ මුල් කාලේ හරි තේරුම් ගන්න තාත්තෙන් අහන්න බොරුණා බතගු කියන්නේ මෙතන හැබැයි භෝජනශාලා අධිකාරී ඛණ්ඩ බෑ මුල් කාර්ය බෑ දෙ කාලේ කොල්ල ඕ පොලව පලාගෙන යන ඉතන තනි කර කිරිබත් වගේ අපේ දෙහැ වැඩිම මම මුල් යුගයේ කෑවේ කිරිබත් නෝන ගෙදර යනකොට පන්තියල අද මං කිරිබත් දීවා කියලා කියනවා මටත් එන ගැම්මක් කියනවා උදේ යනකොට අද කිරිබත් මං ගියා යනකොට මට පස්සේ තීරණ නෙමෙයි උයන වෙන බත මෙරි වෙනවා කිරි ටිකක් දාලා ගන්නවා අම්බරලා ගන්න කියනු පට්ට කපටි අම්බ කපටි જાතිය අසරණ අපි අහිංසක අහු වෙනවා මම කිරිම කියන්නේ පුදුම අහිංසක අසරණ කොට්ටාසය කියනෝ අම්මි දී යටින් ගින්දර ගිනියන්නේ පොළුවත් ඇරන් යනවා දී යටින් අඩි 10 ගෙබරේ එළියට එනකොට ආයෙ බේම්පත් වෙලා අපි ගින්නට බහිනකොටම නෙමෙයි අපිට ඒ හැකියාව නෑ කාන්තාවන්ට පට්ට හැකියාවක් තියෙන සුවිශේෂී හැකියාවක් දැන් ගොඩක් මන් නිවස රැඳී ඉන්න හින්දා ගමේ ගොඩක් කට්ටිය ගැන දන්නේ හින්දා හොඳ අවබෝධයක් තියෙනවා කොරෝනා කාලේ පුදුම සුවිශේෂී හැකියාවක් තියෙනවා ආදරණීයයි අපි ඉදිරියට යන ඒවා නැත්තම් ගැම්මකුත් නෑ වගේ එකක් තියෙන තාත්තා වෙන මහන්න අම්ම ඉන්න වෙලාවට අහන්න එපා හරි එතකොට දැන් ඔය හැකියාවන් නේද ඕනම කට්ටිය ගෙදර නැති වෙලාවට කිරි අම්මයන් අහගන්න තාත්තගේ අම්මගේ දැන් ඔය කතා කරන ප්‍රශ්නේ තමතුකන මතක් වෙලා ඒවා කිරිබත් ආ බතගු භෝජනශාල අධිකාරී මගේ පුත්‍රි බතගු ආ හරි බඩගරික සෙනුරට එහෙම කියන්නේ බඩගරික බඩගරික කියන්නේ ඇත්තටම බහණ්ඩාගාරික අපි නිකන් බඩ පෙලෙන්න කනවා වගේ අදහසක් නෙමෙයි බඩචාරියා කියලා එහෙම අපි කියන්නේ හම්පඩය කියලා හරි
බඩගරික භාණ්ඩාගාරික හරි කොතුරුගේ නා වත්සිරිසා චාරිත්‍ර පිළිබඳ අධිකාරී කොතුරුගේ නා නගර ගොතික අපි ගන්නවා මේකේදී බතගු A බඩගරික B කොතුරුගේ නා C උත්තරේ 3 හරි ඊගාවකට යන්න උත්තරේ 3 ඈ බෙහෙදලි හරි ඊගාවකට යන්න බුද්දේ හරි පහළ ගන්න ජොරි බුද්දේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස පරීක්ෂණ විට වලන් සාදන්න විසු ගම්හා ගොයියන් විසු ගම් වලන් සාදන්න කුඹල් කුඹකාර හරිද කුඹල් කර්මාන්තේ නියුක්ත ගොයියෝ කසීකාර ගම් උත්තරේ අංක 3 දාංශය ජේතවන විහාර භූමියේ කැණීම් වලින් හමු වී තිබෙන මල් කැටයම් සහිත රන් තැල්ලි අනාවරණය වන කරන රන් තැල්ලක් හම්බෙලා තියෙනවා ඒ තැල්ලේ කොටහක් වී ඇටයක තරම් එකක් හම්බෙලා තියෙනවා ඒ ඇටේ මල් කැටයම් 21ක් තියෙනවා පොදුම ඇටයක් ඒක යකෝ මල් කැටයම් 21ක් හිතා ගන්න බෑ අන්බිලීවබල් නේද හැබැයි එකෙන් තේරෙන්නේ ඒ කාලේ තාක්ෂණික දියුණුව ඒ ආවරණ තැනීම නිර්මාණ ශිල්පියා සතුව සවිශිෂ්ට භාවය අපිට එහෙම නොතේරුණාට ඉසකෙස් ගස් සිය ගානකට පරණ මිනිස්සු ලෝකේ ඉන්නවා හරිද අපේ ගම් වල එහෙම යන්නේ අපේ ගම් වල ඉන්නේ ඉසකෙස් ගස් වලින් ඇදලා පලනු ගෑන් හැබැයි ඉසකෙස් ගස් පලනේ උන් ලෝකේ ඕන තරම් මම කියන්නේ ඒ තරමට අර සුමට තාක්ෂණික නිර්මාණ කිරීමේ ශක්්‍යතාවය තියෙන පිරිස දැන් V ඇටයක මල් කැටයම් 21ක් කරන්න කොතරම් මිම්ම මිනුම් ක්‍රමී දියුණු භාවයක් තියෙන්න ඕනේද නේද මගේ පුතේ කල්පනා කරන්න එතකොට උත්තරේ ආභරණ සැකසීමේ තාක්ෂණයේ දියුණුව කියන එක 17 ශ්‍රී ලංකාවට ශ්‍රී මහ බෝධීන් වහන්සේ රැගෙනීම සිදු වෙයි දැන් අපේ රටට මිහිඳු හාමුදුරුව වැඩම කළා දේවානම්පියතිස්ස රජු සමයේ ක්‍රිස්තුපූර්ව 247 විතර කියලා කියන්නේ දැන් අනුලා දේවිය පැවිදිභාවයට පත්වන අවස්ථාව ඉල්ලුවාම රජුගේ උපදේශා ඒ සියල්ල එක්ක සංගමිත්‍යර්ණිය ලක්දිවට වැඩම කරනවා ශ්‍රී මහ බෝධි දක්ෂින සාකාව රැගෙන 18 කොළියක සිල්ක ශ්‍රේණියෙන් එන ඉතින් රජතුමා කරවටක් දිහට බැස ජම්බුකොළ පට්ටන වරාය ආශ්‍රිත මොහොදි මේ වැඩේ සිදු වුණා කියලා කියන්නේ උත්තරේ එතකොට එන්නේ ජම්බුකොළ පට්ටන වරාය දඹකොළ පටුන අද කියන්නේ කංකසන්තුරේ ලකුණු කරන්න මතක තියාගන්න මගේ පුතේ ලබන මාසේ අපි සිතියන් ගොඩක් කරනවා ස්ථිරයි හරි 18 චෝටි පුතා බලන්න ගෝකන්න දිත්ත වරායට සමීපව ඉදිකර තිබෙන පෙරණි හින්දු කෝවිල් අපි පොල් ගහන්න යන්නේ එතනට පොල් ගහන්න යන්නේ එතනට අම්මට කතා කරලා අහන්න අම්මේ තා කොයි හරි දිනයක පොලයක් ගහන්නේ ගියාද දැන් පොල් ගැහුවද තීකුණාමල ඒ කෝණේශ්වරම් කෝවිල ගාවට ගිහලා එතන තියෙනවා කෝණේශ්වරම් කෝවිලේ මේ පොල් ගහන තැන. එතන මහා දෙබොක්කාවක් තියෙනවා යාට. ඒ කවුද මන්ද කඩුවෙන් කපලා කියලා කියන්නේ දෙමළ ජනයාගේ විශ්වාසය. එන දක්ෂ මිනිස්සු ඉඳලා තියෙනවා. හරිද? එතකොට එතන පොල් ගහන ස්ථානයකුත් තියෙනවා. කැඹුර සොයාගෙන නැල්ලුතා. මේ දවස්වල පොල් ගහනවා ටිකක් අඩුයි මත පොල් ගණන් හින්ද. දෙයයන්ට උනත් පොලයක් ගහනවා උනත් අපේ උන් ටිකක් ලාභේ බලනවා. ලංකාවේ ජනතාවගේ ස්වභාවය කියන්නේ ලාභය බලන. දැන් මල් වට්ටියක් ගන්න ගියත් ඉතින් ලාභම් මල් වට්ටිය තමයි ගන්න කියන්නේ. ඒක බලලා දෙයයන්ට පූජා කරලා පොඩ්ඩක් ටිකක් ඩිස්කවුන්ට් එකක් එහෙම බලාපොරොත්තු වෙලා තමයි කරන්නේ. අඩු කරන්න බෑද කියලා එහෙමත් අහනවා මල් වට්ටියනේ. ඒකේ පොඩි ඩිස්කවුන්ට් එකක් දාගෙන එහෙමයි කරන්නේ. හරි පින් කාලේ. මම මේ නිකන් මතක් කළේ. එතකොට මේ 18 ප්‍රශ්න තියෙන්නේ කෝණේශ්වරම් කොයි? තිරුකේතීශ්වරම් කියලා තියෙනවා. ඒක මන්නාර මහාතිත්ත වරාය අසබඩ තියෙන. ඒ දෙක වරදව ගන්න එපා. උත්තරේ කෝණේශ්වරම් කෝවිල්. හරි. ඊගාට 19 දළදා මාලිගාවේ ආරක්ෂා සඳහා වේලයිකාර. මේ අගම්පඩි කුලී හමුදාවපත් කළ පොළොන්නරු යුගයේ පාලකයා. හරි. එතකොට මේ අගම්පඩි නැත්තම් කුලී හමුදාව උපදී. වේලයිකාර ක්‍රිස්තු වර්ෂ 1070-110 පළවන විජේභාව රජතුමා පොළොන්නරු යුගයේ ශ්‍රේෂ්ඨ පාලකයා. නේද? එතකොට එතුමාගේ අම්මි කවුද? ලෝකිතා තාත්තා. මහා සාමි මුගලන් ඒ දෙන්නයි කොළපැටියා පළවන විජේ බහව නංගි බබා මෙත්තා ඒ මෙත්තගේ අයියා පළවන විජේ බහව මයි කිනාගෙන මයි කිව්වේ දැන්ට ඒ පළවන විජේ බහව රජතුමාගේ කාලේ දළදා මාලිගාවේ ආරක්ෂාවට මගේ පුතේ පත් කළ අලු වේලයිකාර හමුදා කොළී හමුදා කරුණු කීපයක් ඒකේ තියෙනවා හද කරුණු කීපයක් තියෙන එකක් රාජතාන්ත්‍රික වශයෙන් වටිනාකමක් අනිකට අනික තමයි බැලන්ස් කරගන්නේ වෙනකොට තිබුණු මේ ආකෘතිය නේද රජුගේ දේශපාලන ස්ථාවර භාවය එදි කරගෙන තම විශ්වාසනීය භාවයෙන් අන් රටවල මිනිසුන් දෙස බැලීම වගේ කාරණාත් ඊ කියනවා ඊගාට පුතේ 20ට අපි යනවා අතීතයේ බොහෝ
කාල සීමාවල ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියාව අතර සුහදශීලී සම්බන්ධතා පැවති බව තහවුරු කරන කරුණක්. ඇත්තටම මේකේ අපි ශ්‍රී ලාංකික රජවරුන් වරින් වර දකුණු ඉන්දියානු කුලී හමුදා ගෙන්වා ගැනීම වැරදි. දෙක අනුරාධපුර රාජසභාවේ දෙමළ අධිකාරී නම් තනතුරක් දෙමළ ජනයා වෙනුවෙන් තිබි. ඒක තමයි අපිට ගන්න. ඒ කියන්නේ දෙමළ ජනයා වෙනුවෙන් දෙමෙල් අධිකාරී කියන තනතුරක් තිබ්බා. දෙමළ කියන එකට දමිඩ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා මුලදී. දමිඩ දෙමෙල් අධිකාරී දෙක උත්තරයි. 21 නානාදේශිනේ බානාදේශිනේ මේක මගේ පේපර් එකක් නෙමෙයි. අක්ෂර වැරදිලා මුද්‍රිත දෝෂයක්. බානා නෙමෙයි නානාදේශි වළන්ණියාර 500 වර යනුවෙන් සෙල්ලිපි වල සඳහන් වන්නේ දකුණු ඉන්දියානු වෙළඳ සංවිධාන. දකුණු ඉන්දියානු වෙළඳ සංවිධාන එක උත්තරයි. 22 ජම්බුකොළ පට්ටන සූකරතිත්ත මහාතිත්ත යන ස්ථාන පිළිබඳ පොදු ප්‍රකාශය. ජම්බුකොළ පට්ටන සූකරතිත්ත මහාතිත්ත යන ස්ථාන පිළිබඳ පොදු ප්‍රකාශය. ඇතර මෙව මේ වයඹහ උතුරු ප්‍රදේශ වල ක්‍රියාත්මකව පැරණි වරාය. දැන් දඹකොළ පටුන උතුරි සෝකරතිත්ත උතුරි මහතිත්ත වයඹ. සෝකරතිත්ත තියා වයඹට වෙන්න වගේ ඉතින් අපි ලබන මාසෙ ලබුණ කරන්නේ වෙයි. හරි. ඒක වයඹහ උතුරු ප්‍රදේශ වල ක්‍රියාත්මකව පැරණි වරාය. කලාවේ දෙදරුවයි හා කිරිඳුයි ආශිත පැවැත්ති පැරණි වරායන් වන්නේ පිළිවෙලින්. කලාවේ අසබඩ පියුරු වෙලගම් දෙදරුවේ සල්වත්තොට සල්වත්තොට කියන්නේ සලාවත හලාවත ඊට පස්සේ කිරින්දේ ආශිත තොටලොතට උත්තරී අංක 1 පැහැදිලි මගේ පුතා 24 දරුව පෙරණි සෙල්ලිපි වල සඳහන් වන කම්මාර යන වචනේ අපට තහවුරු කරගත හැකි කම්මාර කබර කම්මාර ඇත්තටම රටේ විවිධ ප්‍රදේශවල කම්මාල් කරුවන් සිටි බව ඒක නෙමෙයි ඇත්තට මේකත් එක්තරා හේතුවක් කම්මාර කියන්නේ කම්මාල් කරුවා විවිධ ප්‍රදේශවල කම්මාල් කරුවන් හිටියා කියන එකට වඩා ගොඩක් සාධාරණයි. ඉතා පුරාණ කාලයක සිට මෙරට ලෝහ කර්මාන්ත ඉතා දියුණු මට්ටමක තිබ්බා කියලා සනාථ වෙනවා එකකින්. දෙක ගමු අපි පිළිතුරට. දෙක ගමු. 25 පොළොන්නරුව පාලන මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීමට බලපෑ ප්‍රධාන හේතුව. හේතු ගොඩක් තියෙනවා. දෙආරා සෝමිනි හේතුස්තු බලපෑ පොළොන්නරුව රාජධානි මධ්‍යස්ථානයක් කර ගැනීමට අන්ඩර්ස්ටෑන්ඩ්. That is not English. That is English. හරිද? අපේ ඉංග්‍රීසි ගුරුවරු මට කියලා දෙන්න. හරි. එතකොට දැන් මේ පොළොන්නරුව රාජධානි මධ්‍යස්ථානයක් කරගන්න බලපාපු හේතු ගොඩක් තියෙනවා. එකක් සාපේක්ෂව රට මධ්‍යගතව පිහිටීම. දෙක මහවැලි ගඟේ නැම්මක පිහිටීම. තුන එම ප්‍රදේශ කෘෂිකර්මාන්තයේ දියුණු මට්ටමක පැවතීම. හතර රුහුණ ප්‍රදේශයේ මර්ධනය කිරීමේ පහසුව. පහ අතීත යුද කඳවුරක් වශයෙන් තිබීම. හය දකුණු ඉන්දියාවේ සොලීන් බලවත් වීම සුවිශිෂ්ට හේතුවක් තමයි තේකුණාමල වරාය කිට්ටුවෙන් පිහිටීම. ඇත්තටම මේකට අහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ හැදෝ ඒ ගුරු භවත කල්පනා කරලා තියෙන්නේ ගෝකන්න වරාය තුල වෙළඳ පාලන කටයුතු කිරීමට පහසු වීම වගේ අදහසක්. බද පළවන විජේභාව රජු පවාවේ නැගෙනහිර වෙරළි වරායවන් පාලනය කරන්න වෙළඳ කටයුතු හසුරවන් පහසුවක් ගෙන දෙනවා. කෙලීම මහවැලි ගඟ දිගේ තේකුණාමල වරායට යන්න පුළුවන් පහසුයි. උත්තරී නිසා ඒක 26 පංච කකුද පොඩ්ඩක් මේ ගන්නකො ඔයාලගේ අච්චු පොත පංච කකුද බහන්න ටක් ගාලා හොයන්න මේ පායිකරියන් මතක තියාගන්නත් එක්ක අපේ ජෝටි පුතාලට ඔය තින් නේද පංච කකුද බහන්න ටක් ගාලා ගන්න හොයන්න බලන්න පංච කකුද බහන්න හම්බෙයිද බලන්න සොයන්නාට හම්බ වෙයි නිකන් ඔය උත්තරේ තියෙනවා මම නිකන් ඔයාලට කියන්නේ තුන්වෙනි පාඩමේ පොයෙන් තියෙන බා යන්නාගෙන පංච කකුද බහන්න ඔය 43 වෙනි පිටුවට යන පිටු අංක 43ට යන පංච කකුද බහන්න මේකෙන් අපිලිවලට තියෙන්නේ මේකේ අපිලිවලට තියෙන්නේ අපි බලමු දැන් මේ තියෙන පංච කකුද බහන්න හොයලා උත්තරේ ගහන මම කියනවා මේ 43 වෙනි පිටුවේ කුඩා අකුරු දැන් සමහර දරුවෝ මේ කුඩාවට තියෙන අකුරු කියවන්නේ එයාලව මඟ හරිනවා එයාලව අත හරිනවා මම දොළපතාට චුට්ටක් මතක් කරන්න ගත්තී මේ කුඩාවට පොඩියට දාලා තියෙන සමහර සඳහන් අත හරින්නේ පමි දැන් ඔය වල් විදුනාව මිරිවැඩි සංගල මගුල් කඩුව සීසත නලව පටිය. ඒකේ තියෙන පිළිවෙලට නම් මේක නැහැ. මේක මගුල් කඩුව සීසත නලල් පටිය මිරිවැඩි සංගල වල් විදුනාව උත්තරී අංක 3. හරි නේද මගේ පුතේ? කලින් කරලා තිබ්බ නේද ජොඩි පුතාලෝ? ආරයිට් හොඳයි. මේ ලේසි පේපර් දැන් අපි රචනා ප්‍රශ්න හිමත් කරමු. මේවා මේ හරි ලේසි. ලබන සතියේ ටිකක් අමාරු එකක් දාලා දාන්න. හරි.
Hari ini ada wisata mul Anuradhapura yogi ini gam kepi kin sakasu wada pulur pradesya kal nikel tuh jeli kan ya gam kepi ya ikkarela ini pradesi Bali istapit kena kela paru makan itu berarti gam kepi ke pala kian itu berarti paru makan ini hari gam kepi ya pal nikel apa kena paru makan hari itu kota Parumaga kiyana naamayin tamai api handunnanne gam kihipayak palane karapu kiyala parumaga ඊට පස්සේ මපරු මුකා කියලා එකක් තියෙනවා parumaga කියනවා මපරු මුකා කියන්නේ මහා parumaga රජා හරිද හරි ඊට පස්සේ ඊගාමික මේ ගෘහපති ගෘහයේ අධිපතියා ගමික ගමේ ප්‍රධානී හරි උත්තරි parumaga 28 විශාල ප්‍රමාණ වේව දහසක් කරවීම දහසයක් කරවීම තරම් වසප රජතුමා පියවර ගත්තේ අන්න ඒකේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා දෙපාර්තමේන්තුවෙන් හදපු එකේ විශාල වැව් 16ක් නෙමෙයි ඇත්තටම 11ක් කියන්න වෙන්නේ 11ක් වැව් 16ක් කලේ මහසෙන් රජු වසප රජතුමා 11ක් කරා කියලා කියන්නේ වැව් 11ක් එතන විශාල පරිමාණයේ වැව්වමන ඉදිකිරීමට වසප රජු ක්‍රියා කළේ ඒක හදාගන්න 16 කපල අපි 11 හදාගමු හරිද විශාල ප්‍රමාණයේ වැව් 16ක් නෙමෙයි 11ක් කරවීමට තරම් වසප රජතුමා පියවර ගත්තේ උත්තරී පුතේ ක්‍රිෂ්ණ ගංගා නිම්නේ ආහාර හිඟයක් ඇතිවීම නිසා මෙරට සහල් සඳහා ඉල්ලමක් ඇත්තටම පළවෙනි එක අපි ගමු පළවෙනි එක ගමු යම් ආහාර හිඟයක් මොනවා හරි ඇති වුණොත් ඒකට විසඳුමක් අපනයනය කරලා ලාභ ගන්න පුළුවන් ඒව 29 වැව මොන තනවා ආර්ථිකයේ විශාල සේවයක් කිරීම නිසා මින්නේරි දෙවියන් ලෙස හැඳුනුවේ මහසෙන් වගේ ක්‍රිස්තු වර්ෂ 276 303 නැත්නම් 274 301 කියලා තියෙනවා හරි පණ්ඩුකාභය රජතුමාගේ දසවන රාජවර්ෂයේදී සිදු වැදගත් සිදුවීම ප්‍රාදේශීය පාලකයන් පත් කිරීම අනුරාධපුර යගනගරයේ බටපත් කිරීම ග්‍රාම සීමා නියම දෙයි මහාවංශ කියන්නේ රටපුරා ග්‍රාම සීමා නියම කලයික වැරදි නමුත් උතුරේ බොහෝ ප්‍රදේශයක් එතුමා එක්සත් කළා උතුරේ ග්‍රාම සීමා නියම කිරීම 31 පාත සඳහන් ප්‍රාගෛතිහාසික වාසස්ථාන අතරින් වඩාත්ම පැරණි වාසස්ථානයේ වන්නේ එතරම් මේ බුලත් සිංහල පායන් ගල අවුරුදු 39000ක් පරණ මහා වංශය රචනා කළ මහා නාම හිමියන් එකල වැඩ වාසය කළ බවට තොරතුරු ඇති දික්සඳ සෙනවියා පිරිවෙනි හරිසරලයි 33 පාහියන් හා හේවත් සාන්නන භික්ෂුන් වහන්සේලා පිළිබඳ කියවෙන නිවැරදි ප්‍රකාශය බුදු ධර්මයේ හැදෑරීම පිණිස ලංකාවට ආපු පාහියන් හිමිය වැඩියත් අනිත් කිනාවේ ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු වාර්තා කර තිබු චීන ජාතික භික්ෂු උත්තරී චීන හා මුද්‍රු දීප රියෝසි කාසි 50 කඩුව තම සනස වෙනි දේ ඇත්වන්නේ සර්ල උත්තරී පුරා විද්‍යාත්මක මූලාශ්‍ර එකක් කාසි අනික අභිලේඛන දෙකම එකතු කරපුවාම පුරා විද්‍යා මූලාශ්‍ර 35 ඉතිහාසයේ හදාරන පොජ්ජලීක තුල ඇතිවිය හැකි ගති ලක්ෂණයක් නොවන කරුණ තෝරන්න ස්වභාව ධර්ම ස්වභාවයෙන් පොත්පත් කියවීමට පෙළඹීම විචාර බුද්ධියේ දියුණුවේ ගැටලුවට නිර්මාණාත්මක විසඳුම් සෙවීමට ක්‍රියා කරයි වටිනා පුරාවස්තු වල මූල්‍යමය වටිනාකම තක්ෂේරු කරයි අද පාලකයන් ඉතිහාසයේ පිළිබඳ දෙනුම අඩුයි ඒ නිසා හැම එකකටම මිලක් නියම කරමු ජීවිතවලටත් මොම් මිලක් නියම කරමු හරි පට්ට ගොබ්බයුන් හරි උත්තරී දැන් ඔයාලගේ මේ අමාත්‍ය දොරේ කෙහෙලිය රමුකැල්ල මහත්තයාට දුන්නනේ අධ්‍යාපන ඉවරටම ඉවර ගොබ්බ මැටි නේද මුන් සෙට් එකම ආහල් හරි රට කැවු 37 එක ඩලස් කලහ පෙරමුඩු දුන්න නම් ඊට වඩා හොඳයි මතර කතා කරන්න හරි පුළුවන් ආසයි 37 පුතේ මොකක්ද උත්තරේ 37 නෙමෙයි මේ 35 උත්තරේ පුතේ මොකක්ද මේක 4 වෙනි එකනේ 4 36 ශ්‍රී ලංකාවේ ගල් යුගයට අයත් සාක්ෂියම වුණ ප්‍රදේශයක් වන් රත්නපුර හාවට ප්‍රදේශවල මෙනික් පතර දැන් මෙනික් පොකුරු හම්බෙන්නේ හරි ඒ ප්‍රදේශවලනේ මේ ළඟදි ලොකු පොකුරක් හම්බුනේ තිස් හය හරි තිස් හත බ්‍රාහ්මී සෙල්ලිපිල සඳහන් වන අන්දමට ගහපති ගහපති කියන්නේ ගෘහයේ අධිපතිය පවුලේ ප්‍රධානිය පවුල නියෝජනය කළ කෙනා අප්පච්චි 38 කණ්ඩලම කොත්ගල් කන්ද සෙල්ලිපියක සඳහන් වන අන්දමට තොට බොජක තොටපල අයබදු භුක්ති විඳින්න තොටපලෙන් ලැබෙන ආදායම් පරිහරණය කළ පරමක උත්තරී ඒක මෙරට ජනයා ගම්මානවල ජීවත් වීම ආරම්භ වී පූර්ව ඓතිහාසික යුගයේ ස්ථිර වාසීතාව
Right. Deshpalana balaye kendragatha vima yanuwen handunwanne. ප්‍රාදේශීය පාලනයකට බෙදා තිබෙන පාලනය කටයුතු කිරීම රටේ පාලනය පාලකීය යටතටපත් වීම කේන්ද්‍රගත වීම කියන්නේ මධ්‍යගත වීම සංකේන්ද්‍රගත වීම එක එක යටතට පාලන බලයේ පත්වීම තමයි බලයේ කේන්ද්‍රගත වීම යන්නේ අදහස් වන්නේ රයිට් ඊට පස්සේ අපි දෙවෙනි පේපර් එකට යන් සිතියන් දෙක ලකුණු කරන්න බැහැ සිතියන් අපි වෙනම කරන ඕන ලබන මාස මා සිතියන් සහ රූප සටහන් සහ කෙටි ඉතිහාස ප්‍රශ්න තමයි ලබන මාසේ වාගේ ටියුට් එක Parlemen tiute ke sitian roba seransa ke tiutia seransa. Isampur mawar mikir. Makin labun masih pote. Racana tiute ke kapitila gen. Pada makaran potak dentino ne. Irsa labun masih dimangi. Gede dua roba setahang isi ala. Cuma bisa dundino. Namat mitan api sitian deke herada. Gen sitian yang dende keran be. Sitian deke herada. Harde. Mudah labun masih mulai satin dalam patangan masih dia. Sitian deke herada. Abi roba setahang tikin patang putih dike. Iaksharin pinu itu pintu rin dek pinu mukadidi. Iaksharin pintaru kalau meti bandunya ke kotas. Dik. Ia hamu itu pinu kohin udaran cama debi. Ita hauru itu pinu karun mukadidi. Meti balan ni pada ibu taksharin ini unui. Oh, hari salah lagi. Badagi ni de. Putar itu badagi ni de, ni de. Ha har. Itu kot iga avik. Iga avik. Har iga avik. B aksharin pinwa yati pintu ri sitna pujjalaya kawudu. Pujjalaya kawudu. Pujjalaya kawudu. Kiyan putih kawudu mi? Eh? Kawudu mi? Iya ramo kaya dhuwanda prasne kata tehulu sirasa lakshapati kiri. Eh? Ah, bati kambi? Raju kin bati kambi? Kawudu putih? Bati kambi raju. Bati kambi raju tamatamai pilitura. Bati kambi raju tamai pilitura. Ini putih? Haan. Bati kambi raju. Irwasi, dente memang pertama ada kelebihan di kawal istana gitu. Ruan meli, dage bahasa beda nih deh. Ruan meli, saya malu bi. Ruan meli, saya malu bi. Memang pujjale aja nih situ ek serva wak sedang kan. Batik abe raju gini situ serva wak. Ikat tamai mi. Ruan meli saya itu wisesa puja wak berarti. Roma ini kenapa pun ratu pabul, widuru pabul, delak si kerawa. Ruan melis eh alangkara gala puja awak perlu tuai maikian. Irwas itu nih kesi aksharin pinwe di godne gila watis kira. Entar mukademi godne gila putih Hindu kovila. Nih deh Hindu kovila. Har deh Hindu kovila putih. Hindu kovila. Har deh ah hari. Irwas itu putih iga avik. Nih deh. Ek khawara gruhan irman silpe ita yad. Hari deh avik. Kolle kakak buang on kerla penna panti gini kalau oil kan, penna patah arah kini bang. Hari, ini daftar lebih ni kawaras, ini kawar gruhan irman silpe itu ayat, putih kawar gruhan irman silpe itu ayat di Hindu kolle, chol, chol. Ini daftar lebih ni, polon nari, siwa dewa lah, bagi mah Hindu kowi. Memang golongan gila irman sah yuda gini mati, khalu gal putih. Hari saralai. Galapena wacana yuda histen sampurna kan. Polonnaruwe rajakam kala palawana Vijayabahu rajatuma. Hari. Tiloka sundari nam Kalinga vansika. Kumariya vivaha karagatta Kalinga vansika. Ee kale Pandeha Kalinga vansikayan vivaha karagenima siduna Surya Chandra vanshikayan kiyala kathawak thibe gemuru ekak. Iding rajutumage nangi vivaha karaganna ek ek parampara walin aayachana ava e pandivansika kumarayekuta tamai vivaha karala dunne rajuge deweni mehesiya tamai tiloka sundari samarpa palaweniya kiyala hitanne dega deweniya deweniya palaweniya ge nama leelavathi e samarak aya kiyana ne sir boru palawana parakrama bawa rajutumage nona leelavathi oy iting eya ge nona ekot thiyala leelavathi kiyala දැන් මහවංශ ලිවි මහානා මහමුදුරුවනේ හරිනේ වංශත්තප්පකාසිනී ලිවි කවුද මහානා මහමුදුරුව දෙන්න දෙන්නේ එහෙම ඒවා තියෙනවා දැන් සමහර ගුරුපෞත්තුම් පාවිච්චි කරනවා ටීචර්ස්ලා දෙනවා තිලෝක සුන්දරි අගමහිසිය කියන දෙවෙනි මිහිසිය දෙවෙනි මිහිසිය අමම දැකලා තියෙනවා මේ ගුරුපෞත්තුට කියන්නේ එයාලගේ වරදක් නෙමෙයි ඉතිහාසය ඉගෙන ගත්තේ නැති ගුරුවරින්දයි ප්‍රශ්නේ දේ Sekolah gi apa, mas subject itu gan nanti no sejarah. Kerala tiennya ini kak art ke, hari muka kari komersial. Magi alu kiri ya komersial, badi sejarah juga nanti.
ගුරුවරයෙක්ට පුළුවන් ඔයා සූදානම් වෙලා කරයි. නමුත් අර මූලික මේ වගේ කරුණු සමහර තැන් වල ඉන්නේ නේ. ඒවා මුල ඉඳලා කියෝලම තියෙනවා. තේරුණා. ඒක ගුරුවරයා උගන්නකොට මාට තේරෙනවා. ඉතිහාසය කරලාද නැද්ද කියලා. හරි. එතකොට ඊගාවික පොතේ වසඹ රජතුමා විසින් විශාල ප්‍රමාණයේ වැව් 11ක් ඉදිකළ බව වංශ කතාවේ දැක්වි. 11ක්. මහ වැව් 11ක් වසඹ රජ. වැව් 11ක්. මාතිකා 12යි. 12 මාතිකාස්. ඒ කියන්නේ ඇල මාර්ග. පණ්ඩුකාභය රජතුමාගේ පාල මධ්‍යස්ථානයේ සම්රාජපුරයේ තෝරාගත්තේ දමුල්ලි කළුදීප කොණ විහාර සෙලිපිටන විහාරයේ දානේ සැපයීම පිළිබඳ කිසියම් ගැටලුවක් මතුව දසගම් මෙත්තන් රැස්වි. කොළඹ ගිය ආර ඊ කියන එකද කොළඹ ගිය ආර මොකද ප්‍රතිඋත්තර අනුරාධපුරේ නෝ කොළඹ ගිය ආර මොකද නම් ප්‍රදේශයෙන් පූර්ව ඓතිහාසික යුගී උඩ රංචාමඩමනේ රංචාමඩම හා කොළඹ ගිය ආර එතකොට උඩ රංචාමඩම ඒකත් හරි ඊගාට කෙටි පිළිතුරුලෙන් මෙරටින් හමුව තියෙන පෙරණිම කාසි කහාපන කර්ෂාපන කසාපන සංස්කෘතින් කර්ෂාපන කියන්නේ ශ්‍රී ලංකාවේ ලියන දීර්ඝතම සෙල්ලිපිය. දීර්ඝතම සෙල්ලිපිය මොකක්ද? ඈ? මේ ළඟදි කොල්ලෙක් ලියපු එකක් අම්මෝ. දීර්ඝතම සෙල්ලිපිය. ගෑන ළමයෙකුට ලියලා තියෙන. A3 කොළ 40 ගානක් 100 ගානක් දෙකට අලවල උරිය. දැන් අපි නම් ඉස්සර වචන දෙකෙන් ටැග් ගාලා ප්‍රකාශ කරා. I love you කියලා මෝ 100 ගානක් ලියලා කොල්ල. අසරණ කොල්ලෝ පව. හරිද සෙන්ද? ඉතින් මේ ලංකාවේ දිගම ලිපිය මේවා වටින්නේ ඌවා. හරි. ඉතිහාස කතාවක් නම් කමන්නේ නේ නව කතාවක් වගේ. හරි. මොකද ප්‍රතිේ? උත්තරේ. ඒ කියන්නේ කෙල්ල ව්‍යාරුලා ඉන්න කියලා එහෙන ගොබ්බ වෙන්නේ තියෙන. ඒක කෙටියෙන් කියවට තේරෙන්නේ නැති. ඉන්න දිගෝ විස්තර කරනවා. දැන්. හරිද? මොකද උත්තරේ? ගල්පත සෙන් ලිපිය. විශාලම ටැම්ලිපිය බදුල් ටැම්ලිපිය ශ්‍රී ලංකාවේ සිටියමක් නිර්මාණය කළ මූලම භූගෝල විද්‍යාඥයා ටොලමි ක්‍රිස්තු වර්ෂ 2 සියවස් දන්ත ධාතුන් වහන්සේ මෙන්ටට වඩමන් ලද්දේ කවුද හේමමාලා සද්දන්ත කුමර ගොඩබැස්සේ කොහෙන්ද ලංකාපටුන ත්‍රිකුණාමලයේ පල්ලේ මාතොට වරායට සම වේදි කොට තිබූ පැරණි Hindu කෝවිල තිරුකේතීශ්වර තිරුකේතීශ්වර හරි ඔන්න ඔය විදිහට තියෙනවා අනිත්‍යවත් කරන්න ඕනේ දැද්ද මට ඇති කියලා හිතනවා මම එහෙම ගොඩක් කරන්න හොඳ නෑ වම් බලගෙන යන මොලේ අවුල් වෙනවා අප්පා හරි ආඩ පුළුවන් නේද දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා මේ ටික ලියා ගන්න ලබන සතියේ මට කතා කරන්න අලුත් පේපර් එකකුත් දාන්න මේක දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා 2 3 4 5 6 7 8 එතකොට මට කතා කරන්න ලීසි කෙටියෙන් මම කතා කරගෙන යනවා පැහැදිලි කිරීම ටික දෙනවා හරි එතකොට මේ වා මේක දෙකේ ඉඳලා ලියන්න පටන් ගන්න ලබන සතියේ අපි ටොට්ටක් මතක් කරලා කතා බහ කරලා ලබන සතියේ දාන පේපර් එකට යන හරි සිකුරාදා හවස 4ට අපි මුණ ගැහෙනවා හරි සිකුරාදා හවස 4ට මුණ ගැහෙනවා සිකුරාදා හවස 4ට රාත්‍රී දානවා කියනොත් මේ අද රාත්‍රී දැම්ම ගිය ළමයි එහෙම විශේෂයෙන් ඉන්නේ සිකුරාදා හවස 4ට අපි 670ක් ඉඳගත් ළමයි අපි සිකුරාදා හවස 4ට කරලා බලමු ළමයින්ගේ තත්ත්වයත් එක්ක ඊගාට ඕන වෙනස්ක හරි 10 ශ්‍රේණියේ පන්තියේ බදාදා තියෙනවා උදම් හවස 6ට 11ට සම්බන්ධ වෙන තියරි මගේ ඉන්න හැම කෙනාටම 10 ශ්‍රේණියේ නොමිලි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් මම ලින්ක් එක දානවා අපේ දරුවන්ට ලැබෙන වරප්‍රසාදය කාටවත් ලැබෙන්නේ නැහැ හරි හරි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න රචනා පේපර එක අනිවාර්යෙන්ම මම මග හරින්නේ ඉවර කරනවා ලබන සති වාලියර තියන්න හරි අයිබෝන් ඈ සරලයි සුන්දරයි නේ බුද්ධි හරි අර මගේ YouTube channel එක subscribe කරන්න මම හොඳ වීඩියෝ දානවා ඉදා නිකන් ජොලියට දෙන්න ආරදින්න ඇත්ත එතකොට මට පොඩි ජොලියකුත් තියෙනවා නේ හිතට මානසික සුවයකුත් ළමයි බලනවා කියලා.